ආයිබවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. මැදින් පුන් පොහෝ දිනය අදයි. සියත අමාවැස්ස සියඹලා නුව මානාභරණ රජමහා විහාරස්ථානයේ සිට. ඉතාලිය දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණෙන සියලු දෙනා හෙට සිට දින 14ක් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත. වෙනත් රටවල සිට පැමිණෙන්නේ නම් දින 14ක් නිවෙස් වලට වී රැඳී සිටින්න. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්. COVID-19 හේතුවෙන් බොර තෙල් මිල වාර්තාගත ලෙස පහළට. ඉතාලියේ ප්‍රදේශ 14ක් සීල් තබයි. සමගි ජනබලවේගය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය පිටකෝට්ටේ සිරිකොතට නොදුරින් ඇතුල් කෝට්ටේදී විවෘත වෙයි. පොහොට්ටුවෙන් ඉල්ලනවා නම් පොහොට්ටුවේ නීති රීති වලට අවනති විය යුතුයි. මහින්ද සමරසිංහ කියයි. රවි අත්අඩංගුවට ගන්න බැරි. ඇයි? නලින්ද හෙලි කරයි. 6 දිනකට දිවි අහිමි කරමින් ලුණුගම් වෙහෙරේදී අවසන් වූ චාරිකාව. තිරප්පනේ දරුණු රියානතුරක්. දැන් දේශීය පුවත්. ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින්පුර පසළොස්වක පොහොය දින අදයි. ඒ වෙනුවෙන් සියත අමාවැස්ස පොතා සජීවී විකාශය අද දිනේ පුරා සියඹලාණ්ඩුව මානාභරණ රජමහා විහාරස්ථානයේදී පැවැත්ුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සෑම පොහොය දිනකදීම පවත්වනු ලබන පොතා ධර්මදේශනා මාලාවේ මැදින් පොහොය දින ධර්මදේශනය අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින්පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුරජාණන් වහන්සේ තම පියාගේ ආරාධනාවකට අනුව සිය ඥාතීන් බැහැදකීම සඳහා කිඹුල්වත නුවරට වැඩම කරන්නේ අද වැනි දිනයක බවයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ. මේ අතර ලක්වැසි ලෝවැසි බොදු ජනතාවගේ හිත සුව පිණිස සියත ටීවී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරනු ලබන මැදින් මස පුන් පොහොය දිනය නිමිත්තෙන් වූ සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවර ගෙන එනු ලැබුවේ සියඹලාණ්ඩුව මානාභරණ රජමහා විහාර පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින්. පෙරවරු 6ට අමාවැස්ස පෝදා සජීව විකාශය සියඹලාණ්ඩුව මානාභරණ රජමහා විහාරස්ථ පරිශ්‍රයේ සිට පූජ්‍ය කුරුඳුගහවත්තේ ඉන්ද්‍රසිරි හිමියන් විසින් උවැසි උවැසියන් අටසිල් සමාදන් කරවීමෙන් ආරම්භ වුණා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. උදේසන යෙදුණු සම්බුද්ධ පූජාවෙන් අනතුරුව සියත අමාවැස්ස පෝදා සජීව විකාශයේ ප්‍රථම ධර්මදේශනීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය අක්මීමන ධම්මපාල නාහිමියන් විසින් පවත්වනු ලැබුවා. ඔබ අම්මා තාත්තා පෝෂණය කරන්නය කියලා අධාර්මික වැඩ කළා මිල මුදල් හම්බ කළත් නිරේ පාලකෝ යම පාලකෝ නිරේට ගෙනියන එක වළක්වනවාද? කෑ ගහද්දි අඬද්දි විලාප ගහද්දිම යමපල්ලෝ අපායට ඇදගෙන යනවාමයි අම්මා තාත්තා පෝෂණය කරන්නයි අධාර්මික වැඩ කළේ කියලා කිව්වා. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය අක්මීමන ධම්මපාල නාහිමියන් විසින් පෙරවරු 9ට සදහම් හමුව සිදු කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. සියත අමාවැස්ස පිණ්ඩපාත චාරිකාව සමග යෙදුණු දහවල් සම්බුද්ධ පූජාව සැදැහැති බුදුනුවන්ගේ සාදු නාද මතයේ පෙරවරු 11ට ආරම්භ වුණා.
මෙවර සියත අමාවැස්ස දම්සභා මණ්ඩපය පූජ්‍ය කුරුඳුගහවත්තේ ඉන්දසිරි හිමියන් සහ පූජ්‍ය පුලියත්තේ සුදම්ම හිමියන් විසින් කාලීන මාතෘකාවක් පාදක කරගනිමින් සිදු කරනු ලැබුවා. තමන්ගේ පුතා මහාචාර්ය කෙනෙක් වුණත් ඊළඟට නීතිඥයෙක් වුණත් ඔය කිසිදු පට්ටම් වලින් කිසිදු වැඩක් නැහැ. අම්මට හැමදාම තමන්ගේ පුතා රත්තරන් දුව පමණයි. එනිසා දරුවන් මූලික කරගත් සමාජයක් තමයි හැදෙන්න ඕනේ. අද හැදිලා තියෙන්නේ දරුවන් මූලික කරගත් අධ්‍යාපනයක් නෙමෙයි. ඒ නිසානේ මේ ළමයි නොමග ගිහිල්ලා තියෙන්නේ. පූජ්‍ය වඩුපොළ විමලදස්සී හිමියන් සමගින් පූජ්‍ය පදිය පැලල්ලේ පඤ්ඤාජෝති හිමියන් විසින් සුමధుර කාව්‍යමය ධර්ම දේශනය සිදු කළේ ඉන් අනතුරුවයි. සිංහ රාජා පාර්වතයේ සිටින විට කුමටද බලා ඉන්නේ පර්වතයේ සිට. මෙදින් මහා පොහොය නිමිත්තෙන් වූ සියත අමාවැස්ස පෝදා සජීව විකාශය පස්වරු 5:30ට පෙහෙවස් සමාදන් උවැසි උවැසියන් සිල් පවාරණය කිරීමෙන් අනතුරුව නිමාවට පත්වුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පවත්වනු ලබන පෝදා ධර්ම දේශනා මාලාවේ තවත් පින්කමක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. මෙවර ධර්ම දේශනය පවත්වනු ලැබුවේ පූජ්‍ය දොඩම්පහළ රාහුල හිමිපාණන් විසින්. අපේ ජනාධිපතිතුමන් අපේක්ෂා කරන්නේ නිහඬව ඉන්නව නෙවෙයි, ජාතික ප්‍රතිපත්ති ටික හදනවා කියලා. අප හිතනවා අපේ පූජනීය මහා සංඝරත්නයේ ඉල්ලා සිටිය රටට එක නීතියක්, හැම දරුවන්ටම කසාද බඳින්න එක වයසක්. අන්න ඒ වගේ කාරණාවලට මදි වුණා මගේ පින්වත් පාර්ලිමේන්තු බලයක්. ඉතින් ඒ නිසා අපි මේවකට එකතු කරගෙන බල ගන්නවාගෙන ඉස්සරහට යන්න ශක්තිය දිරිය බලය අපි සාදා ගනිමු. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට, ඒ වගේම අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, ඒ වගේම අපේ අමාත්‍ය මණ්ඩල, ඒ අය සමග කටයුතු කරන කාර්ය මණ්ඩල, අපේ රටේ විපක්ෂ නායකත්වයේ ඇතුළු සියලුම දේශපාලන පක්ෂ පාටවලින් තොරව රටට හිතයි සීව රට ගැන හිතන දේශජ හැඟීමකින් කටයුතු කරන සියලුම මගේම ජනතාවට නිදුක් නිරෝග සම්පන්නිය ලැබේවා. පහළ යාමට සාපේක්ෂව මෙරට තෙල් මිල පහළ තැමීමට වත්මන් රජය කටයුතු කළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමකී ජනපල වේකේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගී ජනබලවේගයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරුණේ 815 EW පෙරේනා මාවත ඇතුල්කෝට්ටේ යන ස්ථානයේ. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ආසන්නයේ සමගී ජනබලවේගයේ මෙහෙයුම් කාර්යාලය ස්ථාපිත කර තිබීම විශේෂත්වයක්. සමගී ජනබලවේගයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාදය පළ කළා. අනතුරුව අන්‍යාගමික පූජකතුමන්ලාද සිය ආශිර්වාදය පළ කරනු ලැබුවා. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පියාණන් වන දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඡායාරූපයකට මල් මාලාවක් පළඳවමින් උපහාර පුද කරනු ලැබුවා. මෙම අවස්ථාවට සමගී ජනබලවේගයේ සමග එක් වූ ප්‍රධාන පක්ෂවල නායකයින් සහ සමගී ජනබලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද අපි නව ගමනක් ආරම්භ කරන්න, නව ජයග්‍රහණයකට යන්න මේ රටේ ජනතාව හැමදාම ප්‍රාර්ථනා කරපු
මෙරටේ ජනතාව ඉල්ලපු නායකයෙක් එක්ක වෙනසක් කරන වෙලාව. මේ මැතිවරණ සටන ව්‍යාපාරය ප්‍රධාන කාර්යාලයෙන් අද මෙතනින් අපි ආරම්භ කරනවා. මේක තමයි මේ රටේ ජනතාව ඉල්ලුවේ. අපි ගමට ගියාම සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක ඉන්න අපි තමුන්නාන්සලා ජයග්‍රහණය කරාගින්. මේක තමයි මේ රටේ මහජනතාවගේ පැතුම, මහජනතාවගේ ඉල්ලීම. අද දැනට අපි මේ ව්‍යාපාරය කරගෙන යද්දී අද අපේ ඡන්ද සටනට සමගි ජන බල වේගයෙන් එක්සත් ජාතික පක්ෂයේ 95%ක් හිටපු මැති ඇමතිවරු, පළාත් සභා මැති ඇමතිවරු, අපේ සංවිධායකවරු අපෙන් සටන් කරන්න අද තීරණය කළා ඉවරයි. අපි ඒ ඇත් එක්ක ඒ සටන අද අපි ආරම්භ කරනවා. ඒ වගේම ලබන අප්‍රේල් 25 වෙනිදා තියෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් මේ රටේ අගමැතිවරයා විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමාව පත් කරගන්න එක අපි සපත කළා ඉවරයි. ඒ සටන තමයි අද මේ රටේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් මේ සියලු දෙනාම එක්කහු කරගෙන අපි අද බෞද්ධ භික්ෂූන් වහන්සේලා පෙරටු කරගෙන සියලු ආගමික නායකින්ගේ ආශිර්වාදයෙන් මේ ගමන අද ආරම්භ කරන්නේ. ඉදිරි දින කිහිපය තුල අපි නාම යෝජනා සකස් කරනවා. නාම යෝජනා සකස් කිරීමේදී අපි උසස් ප්‍රතිපත්තීන් අනුගමනය කරලා පුද්ගලික වාද ભેද කිසිවක් මේ කාර්යාලයට ඇතුල් වෙනකොට අපි ගෙනෙන්නට ඉඩ තබන්නේ නැහැ. එකම එක සුදුසුකමයි අපි බලන්නේ. මේ රටේ ජනතාවට සෙතක් සලසන්නේ කවුද? සේවයක් කරන්න පුළුවන් කාටද? පොදු ජනතාවට සමීප කවුද? පොදු ජනතාවට සේවය කරන්නට පිපාසයක් තිබෙන, ආසාවක් තිබෙන, හඩිසර භාවයක් තිබෙන, ඉතාමත්ම දක්ෂ හපංකම් වලින් සමන්විත වූ කණ්ඩායම් අපි මෙවර මැතිවරණයට ඉදිරිපත් කරලා දින 100ක් ඉක්මවා යන මේ මොහොතේ මේ රට මහා වලපල්ලකට ඇද දැමු මේ වර්තමාන රජය අපි ජන බලයෙන්, ජන සවියෙන්, ජන ශක්තියෙන් ගෙදර යවලා ජනතාවාදී ආණ්ඩුව අපි බිහි කරනවාමයි. හිතවත් මිත්‍රවරුනි, එදා තිබුණට වැඩිය බොරතෙල් බැරලයක තෙල් මිල මේ මොහොත වෙන විට හරියට භාගයකින් අඩු වෙලා 150කින් අඩු වෙලා ඩොලර් 30 ගානට අඩු වෙලා. එහෙනම් මේ රජයට හැකියාව තිබෙන්නට ඕන සියලුම ඩීසල් ඉන්ධන, සියලුම පෙට්‍රල් ඉන්ධන, ඒ වගේම භූමි තෙල් වර්තමාන මිලට වැඩිය 150කින් අඩු කරන්න. ඒ හැකියාව රජයට අද තිබෙනවා. අද අපි රජයේ හිටියනම් පළමුවෙන්ම කරන දේ යන්නේ එයයි 150කින් තෙල් මිල අඩු කිරීමයි. දැන් බොරුවට මිල සූත්‍රයක් ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ මිල සූත්‍රයේ තිබුණා නම් අද දවසේ එනම් මෙලහකට තෙල් මිල අඩු වෙලා ඒ විතරක් නෙමෙයි ගර්භණී මව්වරුන්ගේ පෝෂණ සලාකේ කපලා ඉලෙනුම් වවුචරේ වටිනාකම අඩු කරලා රාජ්‍ය සේවකින්ට ලබා දෙන්න තිබෙන ලැටු වර්ධන නතර කරලා අතිකාල දීමනාව නතර කරලා බටා නතර කරලා විශ්‍රාමික ප්‍රජාවගේ ඒ අයට ලබා දෙන්න තිබුණු මේ මහා මුදල මේ ජනවාරි පළවෙනිදා එක කැබිනට් පත්‍රිකාවකින් අහෝසි කරා. ජාතික ආරක්ෂාව ගැන පම්පෝරි ගැහුවට ලදරුවන් රැකගන්න බැරි ජාතික ආරක්ෂාවක් අද ක්‍රියාත්මක වෙයි. ඒ නිසා මව්වරුන්ගේ අයිතිය, ලදරුවන්ගේ අයිතිය, පුරවැසියන්ගේ අයිතිය අපි අනිවාර්යෙන්ම ආරක්ෂා කරනව පමණක් නෙවෙයි ප්‍රෞඪ ශක්ති සම්පන්න, ජව සම්පන්න සංවර්ධිත මාතෘභූමියක් තුලින් සැමට සෞභාග්‍ය උදා කරන යුගය සමගි ජන බල වේගය බිහි කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් ඉදිරියේදී ජනතාවට සුබදායි ආණ්ඩුවක් නිර්මාණය කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා පවසනවා. ඒ රම්බුක්කන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් දැන් අද සජිත් ප්‍රේමදාස මහත්තයා අහනවා මේ රටට මොකද කරේ කියලා මේ මාස තුනේ දැන් සැපද කියලා අහනවා. අපි අහන්න කැමති උපාධිධාරීන් පාරේ යනකොට ඒ උපාධිධාරීන් ගැන එක වචනයක් කතා කරපු නැති නායකයෙක් රණවිරුව හිරගත කරනකොට එක වචනයක් පාර්ලිමේන්තුවේවත් කතා කරපු නැති නායකයෙක් එයා ජාතික ආරක්ෂාව ගැන එදා කතා කරන්න බැරි වුණා. අපේ කොටාවේ රාජපක්ෂ මැතිතුම ඇවිල්ලා අද රටේ ජාතික ආරක්ෂාව ස්ථාපිත කළා හමාරයි. රාජ්‍ය සේවය කාර්යක්ෂම සේවයක් බවට පත් කරන්න කොටාවේ රාජපක්ෂ මැතිතුමා කටයුතු කළා තියෙනවා. දූෂණයට වංචාවට තිත තියන්න එතුමා කටයුතු කළා තියෙනවා. පරිසර හිතකාමී මැතිවරණයක් කරන්න ඒ ආකල්ප අපේ දේශපාලනයට ගෙනාපු නායකයා කොටාවේ රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා ජනතාවට ඉදිරි අනාගතයේ සුබයි, ඉදිරියේදී ජනතාවට සැපයි කියන එක අපි සජිත් ප්‍රේමදාස මහත්තයාට කියන්න ඕනේ මිත්‍රවරුනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු 2005 මැතිවරණයට ඉස්සෙල්ලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක කෘමන්ත්‍රණය කළා. අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය කළා. ඉන්පසු ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු සහෝදරනේ ආපහු එක්සත් ජාතික පක්ෂයත් එක්ක කෘමන්ත්‍රණය කළා. අපේ පක්ෂ නායකයන් විමල් වීරවංශ ඇමතිතුමාද, උදේ ධම්මම්පිල ඇමතිතුමාද ඒ කට්ටිය ඔක්කොම හිර බාරයට ගත්ත සහෝදරනේ. දැක්කනේ මොකද්ද කියන්නේ කියලා අර ඔබ සුදුස්සයි අපි මෙතනදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කියන්න කැමතියි. අප මන් දන්නේ නැහැ කොහොමද පොළොන්නරුවේ උගුස්ස හැසිරෙන්නේ කියලා. හැබැයි කෑගල්ලේ එහෙමනම් උගුස්ස නැහැ. සමහර වෙලාවට නරියෝ එහෙමනම් ඉන්නවා මේ වැදියොත. නරියෝ තමයි ගිහිල්ලා අනික් මොකක් හරි සත්වෙක් දඩයම් කරපු දෙයක් මෙතනදී ගන්න බලාපොරොත්තු වෙන්නේ.
සියලුම දිස්ත්‍රික්ක සඳහා ශ්‍රී ලංකාව පොදු ජන පෙරමුණ මෙරට සෑම ජාතියක්ම නියෝජනය වන පරිදි තරඟ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුණා කනගාටුවක් ඇති වෙනවා. මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගොඩනැගිලා කැබිනට් ඇමතිවරයෙක් වට පත් වුණේ. නමුත් අපි කනගාටු වුණා එස්.එස්. ජාතික පක්ෂෙත් එක්ක එකතු වෙනකොට අපි මෙච්චර ප්‍රතිපත්ති ගරුකව හිටපු පක්ෂේ මේ තත්ත්වයට පත් වුණේ ඇයි කියලා. මේ කනගාටුව දක්වන එක පමණයි තියෙන්නේ. හොඳ ප්‍රතිපත්ති අඳුරු කරලා තියෙනවා. පංච මහා බලවේගය තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුලේ. බණ්ඩාරනායක ප්‍රතිපත්ති විතරක් නෙවෙයි ඊට වැඩිය හොඳ ප්‍රතිපත්ති වර්තමාන ගැළපෙන ආකාරයට අපි සකස් කරලා තියෙනවා. ඉතිහාසයේ දිහා බලපුවම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කාලේ අපි ගරේ වෙන වෙන නායකයෝ හැදිල්ල. අපි හකීන්ගේ ප්‍රදේශවලට අපි තරඟ කරන්නේ නැහැ. ඒගොල්ලෝ කොහෙන් හරි ජන්දිල්ල නාවට පස්සේ ආණ්ඩු තරඟ ඇමතිකමක් දෙනවා. ප්‍රශාන්ත බදුරුදිල්ල ප්‍රදේශයේ අපි අපේක්ෂකයෝ දාන්නේ නැහැ. ඒගොල්ලොන්ට ඉඩ දීලා ඉවරලා අපිට හේතු වුණාම අපි ඇමතිකමක් දෙනවා. ඔය හැම සුළු පක්ෂවලටම එහෙමයි වුණේ. මේ සැරේ එහෙම නෙමෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැම දිස්ත්‍රික්කයකටම සුළු ජාතීන් ඉන්න නායකයෝ ඉන්න ප්‍රදේශවල ඒ නායකයෝ ගැන අපිට විශ්වාසයක් නැහැ. ඒ නිසා මේ පක්ෂයෙන් පොහොට්ටුවෙන් අපේක්ෂකව පත් කරලා අපි ජයග්‍රහණ කරන්න කටයුතු කරනවා. ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයේ සිට මෙරටට පැමිණෙන සියලු වගකීම් නිරෝධායනය කිරීමේ කාර්ය හෙට සිට ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. එසේම විදේශයන්හි සිට පැමිණෙන සියලුම වගකීම්ට දින 14ක කාලයක් නිවාස තුළ රැඳී සිටින ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් ලබා දී තිබෙන්නේ. COVID-19 වෛරසය ව්‍යාප්ත වී ඇති ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සීලුමගින් නිරෝධායනය කිරීමේ කටයුතු හෙට සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට පැමිණ මගින් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල හෙට උදෑසන පැමිණ දකුණු කොරියා ගුවන් යානයේ සිට ආරම්භ කරනවා. මගින් බස් රථ මගින් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයටත් ඒ වගේම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයටත් රැගෙන යනු ලැබෙනවා. ඊට පෙර ඔවුන්ට අවශ්‍ය කරන යම් යම් පහසුකම් ලබා දෙනවා. ඒ වගේම ඔවුන් යම් කිසි පෘෂ්ඨීය විසබීජ හරණයකට ලක් කරනවා. ඉන් අනතුරුව බස් රථවල රැගෙන යනු ලබනවා. අනිකුත් රටවල්වල සිට පැමිණෙන සියලුම මගීන් දින 14ක් පසු විපරම් කිරීම තවදුරටත් කරගෙන යනවා. මේ දක්වා කරගෙන ආකාරයට එහිදී අද තත්ත්වය ගත්තොත් එහෙම 3900ක් වැනි විශාල සංඛ්‍යාවක් අපි අපගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන් සිටින පරිසරවලට ගිහිල්ලා දින 14ක් ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම කරනු ලබනවා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ විදේශ රටවලින් පැමිණි මේ උදවිය ඒ දින 14 තුළ කරුණාකරලා ගෙවල්වල රැඳී සිටින්න. ලෝකයේ තුල පවතින තත්ත්වයේ හැමයේ ශ්‍රී ලංකාවට ඍජුවම බලපෑමක් එල්ල නොවුනද මිනිසුන් තුල මේ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් කුඩා තරුවෙකුට මුහුණ දීමට සිදු වී ඇති කේතනීය පොතක් දෙනියාය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. අදාළ කුඩා දැරියගේ පියා වෛරසය ව්‍යාප්ත වී ඇති දකුණු කොරියාවේ සිට පසුගියදා මෙරටට පැමිණ තිබෙනවා. ඒ හේතුවෙන් දැරියගේ පියා හා එම දැරිය හරහා COVID-19 වෛරසය තමන්ට වැළඳුණු ඇතැයි බියෙන් අදාළ දැරියට පාසල් නොවන නිසායි එම පාසලේ සිසුන්ගේ දෙමාපියන් දැරියට බලපෑම් කර ඇත්තේ. මේක ඇන්චුනහම දරුවා ගොඩක් මානසිකව වැටුණා. එයා ඇඬුවා, ගොඩක් ඇඬුවා. හස්බනුත් කිව්වා මේ අපරාධෙ මම ලංකාවට ආවේ කොරෝනා හැදිලා එහෙදි මට මොනවා හරි වුණා නම් ඒත් කමන්නේ නැහැ, දරුවා අසරණ වෙනවා බලාගෙන ඉන්න බැරිය කියලා. දෙමව්පියෝ කීප දෙනෙක්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ එයාල තමයි ගිහිල්ලා කියලා තියෙන්නේ මෙහෙම බයයි කියලා. නොදෙනුවත්කම නිසා මගේ දරුවා අපහසුතාවයකට ලක් වුණා. මේ දරුවා ගොඩාක් දුකින් හිටියේ. කොරියාවෙන් ඉඳන් එන කෙනෙක්ගේ රමේක්ට මේ වගේ දෙයක් නොවෙන්න වග බලා ගන්න කියලා තමයි ඉල්ලන්නේ. මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළු රටවල 14ක සිට පැමිණෙන පුද්ගලින් සිය රටට ඇතුළු කර ගැනීම තාවකාලිකව අත්හිටුවීමට කටාර රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, චීනය, ඉරානය, ඉරාකය, ලෙබනනය, නේපාලය, සිරියාව, තායිලන්තය, පිලිපීනය, දකුණු කොරියාව හා ඊජිප්තුවටයි අදාළ තහනම පනවා ඇත්තේ. එසේම මෙරට සිට දඹදිව වන්දනා චාරිකා සඳහා පිටත්වීම තාවකාලිකව අත්හිටුවීමටයි රජය තීරණ කර ඇත්තේ. වෛරසය ආසාධනය වීමෙන් ලොව පුරා ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 3832 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාධනය වූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 110,395ක් පවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. චීනයේ හුබේ පළාත කේන්ද්‍ර කර ගනිමින් පැතිර යන COVID-19 වෛරසයෙන් මේ වන විට චීනයට දැඩි බලපෑම් එල්ල නොවුණත් වෛරසයට ප්‍රතිකාර කළ තවත් වෛද්‍යවරයෙකු වෛරසය වැළඳී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෛරසයේ මාරාන්තික බව හෙළි කරමින්. චීනයේ වුහාන්හි රෝහලක සේවය කළ ෂූ හෙජින්ග් වෛද්‍යවරයා වෛරසය හේතුවෙන් පසුගියදා ජීවිතක්ෂයට පත් වූ වෛද්‍ය ලී වෙන්ලියන්ගේ සගයකු වනවා. චීනයට පසුව වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියටයි. ඒ ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 133 දෙනෙකුට වෛරසය හේතුවෙන් දිවි අහිමිවීමත් සමගයි. ඒ අනුව ජීවිතක්ෂයට පත් වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 366 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාධනය වූ සංඛ්‍යාවද 7375ක් බවයි එරට සෞඛ්‍යංශ අනාවරණය කරන්නේ. ඉතාලිය තුළ පවතින තත්ත්වය හමුවේ ලොම්බාඩ් කලාපය හා 54ක විසින මිලියන 16ක ජනතාවක් නිරෝධායනය කිරීමටද එරට බලධාරීන් කටයුතු කර තිබුණා. ඉරානයටද වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ පුද්ගලින් 194 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමගයි. වෛරසයේ අවදානම හේතුවෙන් බන්ධනාගාරවල සිටි සිටකරුවන් 70,000ක් මුදා හැරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. එසේම වෛරසය ආසාධනය වීමෙන් ඇමරිකාවේ පුද්ගල මරණ 21ක් සිදුව ඇති අතර වෛරසය ආසාධනය වී ඇති පිටිස 501 පමණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එරට තුල පවතින තත්ත්වය හමුවේ කැලිෆෝනියා හා නිව්යෝක් ඇතුළු ප්‍රාන්ත කිහිපයකටම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමටද එරට බලධාරීන් කටයුතු කළා. එසේම ඉන්දියාවේද වෛරසය ආසාධනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසයේ පැතිරියාම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් දුරකථන ජාල ඔස්සේ ඇමතුම් ලබා ගන්නා විට ශ්‍රවණය කළ හැකි පරිදි එරට රජයේ පහසුකම් සලසා තිබෙනවා. ඒ අනුව නිතර දැට් සේදීම මුහුණු ස්පර්ශ කිරීමෙන් වැළකීම, රෝග ලක්ෂණ පවතින්නේ නම් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසයි එම පණිවිඩය ඔස්සේ ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර COVID-19 වෛරසයේ අවදානම හේතුවෙන් මාලදිවයිනේ කුරේදු නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක් වසා දමා තිබෙනවා. එසේම එම හෝටලය තුළ දෙස් විදෙස් සංචාරකයින් 700ක් පමණ සිර වී ඇති බව වාර්තා වන අතර එහි ශ්‍රී ලාංකිකයින් 150කට වැඩි පිරිසක් සේවය කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෛරසයේ ව්‍යාප්තියත් සමග ලෝක වෙළඳපළේ තෙල් මිලද පහත වැටි ඇති අතර එය 130කින් පහත වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව එය ඇමරිකානු ඩොලර් 45 සිට 31.52 දක්වා පහත වැටී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලුණුකම්පේර පොලිස් වසමේ 22 කණුව ප්‍රදේශයේදී සිදු වූ රියානතුලකින් පුත්කලින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් පුත්කලින් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලුණුකම්බෙහෙර පොලිස් වසමේ මත්තල කතරගම මාර්ගයේ ලුණුකම්බෙහෙර 22 කණුව ප්‍රදේශයේදී සිදු වූ රියානතුරකින් පුද්ගලින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලින් 3 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. වෑන් රථයක් රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි ලුණුකම්බෙහෙර පොලිසිය පවසන්නේ. චාරිකාවක් සඳහා පැමිණි පිරිසක් රැගත් වෑන් රථයක් මෙලෙස අද අලුයම අනතුරට ලක්ව ඇති අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලින් 3 දෙනා හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලට සහ දෙබරවැව තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෑන් රථයේ ගමන්ගත් පුද්ගලින් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට පොලිසියට අනාවරණය වී තිබෙනවා. මෙහෙන් ගියේ අපේ පුතා. ඊළඟට ඉතින් ඔය කට්ටිය පුතාගේ යාළුව ටික ඔක්කොම ගිහිල්ලා තිනවා. හමුදාවේ මේ දියතලාවේ ඉන්නේ. ඉතින් නිවාඩුව ඇවිල්ලා දැන් දවස් අතර දවස් 3යි. ওই 3 වෙනි දවසේ තමයි මේ කතරගම යනවා කියලා ගියේ. පෑම දිනෙන් ගියේ. මල්ලිගේ නම මොකද කියන්නේ? චන්දිර ප්‍රසාද්. මේ ප්‍රසාද් වැඩ කරලා ආවා. ඇවිල් ඉවර වෙලා පාර මේ මෙහෙම පෝල් කර අපේ ගෙදරට. පෝල් කළකොට මේ සමිර එනවාද කියලා හොය ටිප්පයක් ගන්න. එපාර අපේ මල්ලි ගව මේ හාන් එළුවා. ඉපාර ගියා. අම්මලා කියලා මේ අම්මා මම එනවයි යන්නම් කියලා. මියගේ පුද්ගලින්ගේ මෘත ශරීර ලුණුකම් විහෙර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සම්බන්ධයෙන් ලුණුකම් විහෙර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා. මේ අතර යාපනයේ මහනුවර A9 මාර්ගයේ තිරප්පණි ප්‍රදේශයේදී චාරිකාවක් සඳහා ගොස් නැවත පැමිණිමින්
සිටි වන්දනාකරුවන් රැගත්ව ශ්‍රතයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලින් 18 දිනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් විමානතුර සිදු වී ඇති අතර බස් රථයේ රියදුරු තිරප්පණේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පණේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා. පැවති රජයේ අසාර්ථක ක්‍රියාකලාපයේ හේතුවෙන් ඔවුන්ට බලය අහිමි වූ බව අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ කුරුණෑකල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින් මෙහිදී වයඹ පළාත් ආණ්ඩුකාරය ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාද අදහස් පළ කළා. තමුන් ආසලගේ හිත මනස සතුටු කරගන්න පුළුවන් එක දවසක් වෙනවා අප්‍රේල් මාසේ 25 වෙනිදා. එදා මේ රටේ සියලු ජන කොටස් වලට සාධාරණේ ඉෂ්ට කරන්න ජාති ආගම් කුල ભેදවලින් තොරව අපේ අගමැතිතුමා ජනාධිපතිතුමා තීන්දුව කරලා මේ සිංහල බෞද්ධ සංස්කෘතිය මේ චාරිත්‍ර ඉහළ තැනට තියෙන වයඹට මම මුස්ලිම් ජාතිකයෙක් එවන්නේ මේ රටේ තපමණක් නොවේ මුළු ලෝකෙටම පණිවිඩයක් දෙන්න. ඒ මොකද අපි ජාතිවාදී නෙමෙයි. ආදුඩිම වැරුවේ කියලා මඩ ගැහුවා. මොනවාද මඩ ගැහුවේ? මුස්ලිම් ජනතාවගේ ඡන්ද ගන්න. මම දන්නවා ප්‍රශ්න ඔක්කොම. ඒ නිසා මේවා කවදාකවත් අමතක කරන්න හොඳ නැහැ. බලය කියන්නේ සදාකල් තියෙන දෙයක් නෙමෙයි. මේ හැම දෙයක්ම తాවකාලිකයි. ඒවා හොඳට දන්න අය අපි. අවුරුදු 10ක් බලයෙන් ලැබු ඡාණ්ඩුවක්. අවුරුදු 4මාරේ මිනිස්සු 69 ලක්ෂයක් එකතු වෙලා කිව්වා gedare යන්න කියලා. වත්මන් නාණ්ඩුව ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් දියත්කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විධානගේ මහතා පවසනවා. ඒ ගොඩකවල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අපි විශ්වාස කරනවා අපේ ජ්‍යෙෂ්ඨ නායකයෝ තමන්ගේ හුදු පෞද්ගලික තනතුරු වරප්‍රසාද වලට වඩා මේ පක්ෂය ආරක්ෂා කරන්න ඔබ ආරක්ෂා කරන මේ පාක්ෂිකය ආරක්ෂා කරන කටයුතු කරයි. මේ රටේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එදා එක්සත් ජාතික පාක්ෂිකව ආරක්ෂා කරන් මහා දෙවන්ත කටුකිරීමක් කරලා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකය වුණා. එතුමා හදාගත්ත මහා විශාල දේශපාලන පදනමක් තුල තමයි එක්සත් ජාතික පක්ෂය අද කොන්ද තියා කැලින් තියාගෙන ඉන්නේ පරාජයට පත් වුණා. එදා ජනාධිපතිවරණයේ මේ රටේ පාසු ප්‍රහාරය කියලා සෙල්ලමක් ගෙනහල්ල බලය ලබා ගන්න කුමන්ත්‍රණය කරපු උදවිය හිටානි දෙලෙවේ ඒලි වෙනකොට පාස්කු ප්‍රහාරයෙන් නිකම්ම නිකන් එක්සත් ජාතික පක්ෂයේ බැට ගෑවා විතරයි කියලා ඔබට මතක් වෙයි. ඒ වගේම තමයි මේ රටේ මහා බැංකු හොරු කියලා හම්මඩු ගහලා එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මානසිකත්වය බිඳලා දාලා මේ රටේ මධ්‍යස්ථ මතධාරී තරුණ ඡන්ද අපිට අහිමි කරා බැංකු හොරු කියන ලේබලය ගහලා මේක ඇතුලේ ගේම් එකක් ගැව්වා. ඒක ඔප්පු කරන්න පුළුවන් විදිහේ නිර්මාණ කරා කියන චෝදනාව වර්තමාන ආණ්ඩුවට කරනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීමට රටේ ආරක්ෂක අංශ මෙතෙක් අපොහොසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ රටේ පොලිසියට CID එකට බුද්ධි අංශ වලට පුළුවන් ඩුබායි ගිහිල්ලා මා කඳුරේ මදූෂ්‍ය කංජපාණි ඉම්රාන්ව අල්ලගෙන එන්න. ඒ වගේම අර කාත්තම්කුඩි පැත්තේ හැංගිලා හිටපු ආමි මොහිදීන අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ ඕන නමගිය අපරාධකාරයෙක් හොයාගන්න අපේ CID එකට පුළුවන්. හැබැයි රවි කරුණායක මහත්තයා විතරක් හොයාගන්න බෑ. රවි කරුණායක මං හිතන්නේ නීතිපතිවරයාගේ නියෝගේ ආපු හැටි තමන්ගේ මනුස්ස වේශය පැත්තකට දාලා මැස්සෙක් බවට රූපාන්තරණය වෙලා දැන් මේ හේමේ සැරිසරස ඇති මැස්සෝ ලක්ෂ ගානක් අතරේ රවි කරුණායක කියන මැස්සත් හැංගිලා ඉන්නවා. ඒක නිසා තමයි CID එකටත් බුද්ධ්‍යංශයටත් මේක හොයාගන්න බැරි වෙලා තිබෙන්නේ. නැත්තම් රවි කරුණානායක වේශයෙන් හිටියා නම් කාටවත් අඳුරගන්න බැරි කමකුත් නැහැ, හොයාගන්න බැරි කමකුත් නැහැ. මොකද රවි කරුණානායකට පොඩි තැනක හැංගෙන්න පුළුවන් කෙනෙකුත් නෙමෙයි. හිටපු ජනාධිපතිතුමා නැවත දේශපාලනට එන්න පොළොන්නරුවෙන් එනවා කියලා වලිකනවා.
මෛත්‍රී පාලසිරිසේන මහත්තයා ලැජ්ජ වෙන්න ඕන විධායක ජනාධිපති කමේ ඉඳලා විශ්‍රාම ගිහිල්ලා ආයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට ඇවිල්ලා මොනව හරි කරන්න හිතනවා නම් ඒක එතුමගේ නොහැකියාව එතුමගේ දුර්වලකම එතුමගේ පිරිහීම. ඉතින් මේකට වෙන මොකුත් කියන්න බෑ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා නිකම් මන්ත්‍රී කෙනෙක් හැටියට පාර්ලිමේන්තුවට ආපු නිසා. මේ අපි කියන්නේ මේ රටේ විධායක ජනාධිපතිවරු තමන්ගේ ඩියුටිය කරාට පස්සේ ගිහිල්ලා විශ්‍රාම සුවයෙන් ඉන්නවා මිසක් ආයේ මේ පාර්ලිමේන්තුවේ පැත්තේ පස්පා ගන්න ඕනේ නැහැ. ජනාධිපති කමක් දීලා තමන්ගේ වැඩේ හරියට කරගන්න බැරි වෙච්ච මිනිහට පුළුවන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කොල්ල වැඩේ කරන්න. මම දැක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් කියනවා එයාට නම් අවුරුදු පහක් හොඳටම ඇති කියලා. ඉතින් ඒකෙන් ලොකු ෂොට් එකක් දුන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයායි වාර දෙකකටත් කරගන්න බැරුණායි කියලා. ඉතින් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඒ ප්‍රකාශන අගය කරන්නට ඕනේ. අවුරුදු පහක් හොඳටම ඇති. අපි කියන්නේ සිරිසේන මහත්තයාට මහින්ද රාජපක්ෂ මහත්තයාත් හිතන්න ඕන දැන් ඇති විධායක ජනාධිපති ක්‍රමේ හිටියනේ ආයි මන්ත්‍රීවරුලා එන්න ඕනේ නැහැ. ඉතින් මේක ඛේද වාචකයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වතුකරයේ දරුවන්ටද විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට ඉදිරියේදී අවස්ථාව හිමිවන බව අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හැටන් කොටකල ප්‍රදේශයේ විශ්වවිද්‍යාල ඉදිකිරීම සඳහා එම ප්‍රදේශයේ ඉඩම් පිළිබඳව නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂයෙන් වතුකරේ ජනතාව ඒ දුවා දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා විශ්වවිද්‍යාලයක් ලබා දෙනවා කියලා. ඒ අනුව මේ හැටන් තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ විශ්වවිද්‍යාල විද්‍යා ආයතනයක් යුනිවර්සිටි කොලෙජ් එකක් බවට උසස් කරන්න ඊට පසු කොටගල අංග සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්නට කැබිනට් අනුමැතිය ලබාගෙන ලබන වර්ෂයේ ඉදිරිපත් වෙන අයවැය යෝජනාවලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නිදාසින් පස්සේ මෙවැනි වරප්‍රසාදයක් වතුකරේට හිමිවන ප්‍රථම අවස්ථාව තමයි මේ. ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ තිබෙන මුද්‍රිත දෙයක් තමයි ලංකාවේ සියන සියලුම අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරනවා. එතකොට 2020 තුළදී මේ ශ්‍රීපාද පීඨය ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාද පීඨයේ බවට ලබන වර්ෂයේ සිට මේ ශ්‍රීපාද විද්‍යාපීඨයට ඇතුළු වෙන දරුවන්ගේ අධ්‍යයන කාලයේ අවුරුද්දකින් වැඩි වෙලා ඒ සියලුම දරුවෝ උපාධිධාරී පුහුණු ගුරුවරු ලෙස තමයි පාසලට අනුයුක්ත කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් එම පෙරමුණේ නීති රීතිවලට අවනත විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසනවා. ඒ පානදුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් මැතිවරණයේදී අපි තරඟ කරන්නේ පොහොට්ටුවෙන්. නාම යෝජනා බාර දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්. එතකොට අපි පාර්ලිමේන්තුවට ගියාම පොහොට්ටුවෙන් මනාප අරගෙන ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීති රීති වලට අමිත වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපිට වෙනින් අදහස් දරන්න බෑ. අපිව දවස් 52 න් පස්සේ වැට්ටුවාට පස්සේ ඒ අලුතෙන් දිවුරුම් දුන්න කැබිනට් මණ්ඩලය බලන්න සමහරුන් කොහොමද මස්රත්තල ඉල්ලගත්තේ කියලා. රවුෆගේ මැතිවරයා ජල සම්පාදන මැතිවරයා හැටියට ඉඳලා ඉල්ලගත්තා. ඊට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මොකද්ද එතන තියෙන විද්‍යාත්මක පදනම? රිෂාඩ් බදුදීන් මොකද්ද කරේ? අවුරුදු 10ක් තිස්සේ මේ රටේ වෙළඳ ඇමති එනේන ආණ්ඩුවෙන් එයාගේ මන්ත්‍රී සංඛ්‍යාව පෙන්නලා ඉල්ල ගන්නවා වෙළඳ අමාත්‍යාංශය. හොඳ අමාත්‍යාංශයක් නේක. හොඳ හොඳ දේවල් කරන්නත් පුළුවන්. කරලත් තියෙනවා. ඉතින් මේව රටක් පාලනය කරන්න බෑ. තරුණ තරුණියන්ට සේවය කරන්න තියෙන උදව් කරන්න තියෙන අමාත්‍යංශ අපි ඒ ආයතනයේ තියෙන മന്ത്രി සංඛ්‍යාව අනුව බෙදන්න ගියොත් ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වගේ කෙනෙකුට ඒ එතුමාගේ ප්‍රතිපත්තිය කවදාවත් ක්‍රියාත්මක කරන්න බෑ. එක්සත් ජාතික පාක්ෂිකයන්ට ජාතික ජනපලවේගයේ සමග එක්වන ලෙසට ඇරම් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් බැඳුම් කර වංචාවට සම්බන්ධ රවි කරුණක මහත්තයා ඇතුළු නිලධාරි කීප දෙනෙක් අතුරු ගන්න තීන්දුවක් කරන් තියෙනවා. එතකොට අපි තා පැහැදිලි දකිනවා දැන් මේකට සම්බන්ධ අය ගොඩක් ඉන්නවා. බැඳුම් කර වංචාවට අදාළ කරන සැබෑ හොරු ටික චුදු ටික අල්ලගන්න එකට වඩා මැතිවරණයට පොඩි වාසියක් ගැනීම සඳහා Tamanට පහසු අවුලක් වෙන්නේ නැති විදිහේ කීප දෙනෙක් ගන්න එක තමයි උත්සාහ කරමින් ඉන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට, මෛත්‍රීපාල මහත්තයාලාට එකට එකතු වෙලා නැවත දේශපාලනය කරන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ ලංකාවේ තියෙන ලැජ්ජ නැතිම වැඩේ. රයිල් වික්‍රම මහත්තයා බලේ ඇත්තරලා යන්න තියෙනවා. සයිත් මහත්තයා බලේ ඉල්ලමින් ඉන්නවා. ඒ නිසා බලේ වෙනුවෙන් අරගලයක් තියෙන නිසා පක්ෂය කැඩලා තියෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලීම කරන්නේ මේ තනතුරු බෙදා ගන්න පක්ෂයක් පැත්තක දාලා රණ්ඩු කරගන්න අය පැත්තක දාලා පාර්ලිමේන්තු තුල වග කෙනෙක් නියෝජනය කරන්න ජාති ජන බලවේගෙත් එකතු වෙන කියලා අපි ඉල්ලීමක් කරන ඔවුන්ගෙන්.
එළඹෙන මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 2/2 බලයක් ලබා ගනිමින් බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිකමගේ මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේදී මාතිවිත අදහස් දක්වමින් අලුත්ම රටේ තමයි පක්ෂ දේශපාලනේ වම ශක්තිමත් වෙලා දකුණ කුඩුපට්ටම් වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා සජිත් ප්‍රේමදාසලා එළියේ එලිපිට පිටියේ මොරදිදී රණ්ඩු වෙන වෙලාවක මේ රටේ ජනතාවට අනාගතය සුබ වෙන්න සෞභාග්‍යමත් රටක් බිහි කරන්න 3/2 පෙර නිමිති අපිට දැන් පේනවා. 3/2 ගන්නෝ 150ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන සන්ධානය පෝට්ටුවෙන් අපි ගන්න ලෑස්ති පහෙන් නෙවේ 10න්වත් ඉවර වෙන්නදී ගමනක් යන්න ලෑස්ති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ඉදිරි මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ලබා ගැනීම පිළිබඳව යම් සැකයක් පැවතියද එක්සත් ජාතික පක්ෂයේ අරුපතේ හේතුවෙන් එම සැකය ඉවත් වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්තිම වීරක්කොඩි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් අපි හැමදාමත් ජනතාවත් එක්ක හිටපු පක්ෂයක්. හැමදාමත් ජනතාවාදීව තීරණ ගන්න කණ්ඩායමක්. ජනතාවට විසඳුම් දෙන්න උපරිම උත්සාහධාරණ රජයක්. මේ තත්ත්වය යටතේ ජනතාව බලාගෙන ඉන්නේ අපේ අනාගත රජයට 3/2 පාර්ලිමේන්තු බලය ලබා දෙන්නේ කෙසේද කියන එක. ජයග්‍රහණය පිළිබඳ කිසිදු සැකයක් නොතිබුණත් 3/2 පිළිබඳ යම් සැකයක් තිබුණා. අපි මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයට ස්තුතිවන්ත වෙනවා. ඒ අය දෙකට බෙදීම තුළ යම් හෝ තිබිච්ච සැකය අද දුර වෙලා තියෙනවා. මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පොහොට්ටුව ලකුණ යටතේ 3/2 බලයක් සහිත පාර්ලිමේන්තුවක් පිටවලා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරයට පත් කරන්නට හැකියාව වාසනාව මේ මොහොත වෙනකොට ලැබිලා තියෙනවා කියන එක අපට කියන්න පුළුවන්. එක්සත් ජාතික පාක්ෂිකයනුත් දැනුමක් තියෙන තේරුමක් තියෙන මේ මොහොතේ මේ කාරණාව වටහාගෙන එක්සත් ජාතික පක්ෂයෙන් ඈත් වෙලා පොහොට්ටුව වටා එකතු වෙමින් පවතිනවා මේ රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන්. දැන් රටකට අපවත් කිහිපයක් කෙටියෙන් ශ්‍රී ලංකා අමරපුර මූලවංශ මහානිකායේ සංඝ සභාවේ සමනුච්ඡන්දෙන් සුගත සාසන වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී විජිත වංශී තිස්ස වංශාවංශ යන ගෞරව සාම සම්මුතිය සහිතව කළුතර දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ අතිපූජ්‍ය පිළියන්දල සීලරත්න තිස්ස හිමියන් පිළිගැනීමේ උත්සවයක් කළුතරේ කුඩාවස්කඩුව ශ්‍රේෂ්ඨ සණ්ඩාරාම මහාවිහාරස්ථානයේදී පැවැත්වුණා. එම අවස්ථාවට ප්‍රදේශීය විහාරස්ථාන නියෝජනය කරමින් මහා සංඝරත්නය වැඩම කර සිටි අතර හිටපු රාජමාත්‍ය රෝහිත අභිගුණවර්ධන මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා දෙක්ව සිටියා. වවුනියාව මරක්කාරම්පලේ ගම්මානයේ මාර්ගයක් අසල තිබී මෝටාර් උණ්ඩයක් සොයාගත් බව වවුනියාව ඊචන්කුළුම පොලිසිය පවසනවා. නාවලපිටිය වනාටුවි කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය දෙකින්ද කොස්කොලයාය වනවගා රක්ෂිතයේ හටගත් ගින්නකින් රක්ෂිතය අක්කර 25ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බව නාවලපිටිය වනාටුවි කාර්යාලය පවසනවා. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වෙනවා. යළිතම රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.